අපයන්නේ නැහැ. ඒතකොට දැන් ආයි මම ප්‍රශ්නයක් අහපොත් අපි හඳුන්නේ එතන. දැන් පස්සේ ළඟින්ම අනිත් දැක්කට පස්සේ අපි හඳුන්නේ උපාදානින් නැති වෙන තෘෂ්ණාවෙන් නැති වෙන අපයන් එතකොට දැන් එතකොට ඒ රහතන් වහන්සේට සංඥාවක් හටගන්නේම නැද්ද? හටගන්නා වූ සංඥාවේ උපාදානයක් නැද්ද? ඒ දෙක නේ මෙහෙමයි සබ් ඇලියම් ගැටියුම් උපේක්ෂාවන් සකස් වීමක් නැහැනේ මහත්තයෝ. තේරෙනාද? ඒතර රහතන් වහන්සේටත් කැමැත්ත අකමැත්ත කියලා දෙයක් තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන රහතන් වහන්සේටත් කැමැත්ත අකමැත්ත කියලා දෙයක් තියෙනවා. නමුත් ඒ කැමැත්ත අකමැත්ත තුල තෘෂ්ණාව බැසගෙන නැහැ. තේරෙනවද? තෘෂ්ණාව බැසගෙන නැහැ. තේරෙනවද? ඒතකොට එහෙනම් තෘෂ්ණාව බැසගෙන නැත්නම් ඇලියම් ගැටියුම් උපේක්ෂාව තුල තෘෂ්ණාව බැසගෙන නැත්නම් විඳීම කියන කාරණේ එතන තියෙනවා. නමුත් ඒ විඳීම තුල තෘෂ්ණාව බැසගෙන නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. තේරෙනවද? මොකද රහතන් වහන්සේට කැමැත්තක් අකමැත්තක් තියෙනවා. තේරෙනවද? රහතන් වහන්සේ සත්පුරුෂයන්ට කැමති, අසත්පුරුෂයන්ට අකමැති. නමුත් එහෙම කැමති අකමැති කියලා රහතන් වහන්සේ සත්පුරුෂයන්ට ඇලෙන්නෙත් නැහැ, අසත්පුරුෂයන්ට ගැටෙන්නේ නැහැ. තේරෙනවද? නමුත් කැමැත්ත අකමැත්ත තියෙනවා. එහෙනම් විඳීම කියන කාරණේ එතන තිබ්බා, තෘෂ්ණාව කියන කාරණේ විඳීමට බැසගෙන නැහැ. තේරෙනවද? එහෙනම් එතන විඳීම තියෙනවා නම්, කැමැත්ත අකමැත්ත තියෙනවා නම්, රහතන් වහන්සේ හඳුනා ගැනීමක් තියෙනවා, සංඥාව තියෙනවා. තේරෙනවද? මෙයා සත්පුරුෂයෙක්, මෙයා අසත්පුරුෂයෙක් කියලා රහතන් වහන්සේ හඳුනනවා. මේ අම්මා, මේ තාත්තා, මේ ජපන් ජාතිකයෙක්, මේ චීන ජාතිකයෙක් කියලා රහතන් වහන්සේ හඳුනනවා. හඳුනවත්තේ හඳුනා ගත්තා වූ දේ කෙරෙහි තෘෂ්ණාවක් රහතන් වහන්සේට ඒ හඳුනා ගැනීම නිසා රහතන් වහන්සේ සංස්කාර රැස් කරන්නේ නැහැ. තේනත් මේ කැමැති රූපයක්, මේ අකමැති රූපයක් කියන තැනදී මේ කැමැති රූපයට ඇලිලා අකමැති රූපයට ගැටිලා උපේක්ෂාසාගත රූපයට උපේක්ෂාසාගත වෙලා සංස්කාර රැස් කිරීමක් නැහැ. තේනත් සංඥාව තුල ඉන්නවා රහතන් වහන්සේ, නමුත් ඒ සංඥාව තුල තෘෂ්ණාව බැසගෙන නැහැ. තේනත් තෘෂ්ණාව බැසගෙන නැහැ. තේනත් ඒතොර රහතන් වහන්සේ තව කෙනෙකුට සුවපත් වේවා කියලා කියනකොට ඒ සුවපත් වේවා කියන චිත්තය සකස් වෙන සංස්කාරයක්, කුසල් සංස්කාරයක්. නමුත් ඒ කුසල් සංස්කාරය තුල රහතන් වහන්සේ තුල තෘෂ්ණාව නැහැ. තෘෂ්ණාවක් නැසෙසා ඒ කුසල් සංස්කාරයට අදාළ උපාදානයන් සකස් වෙන්නේ නැහැ. තේන්න. නමුත් රහතන් වහන්සේ කෙනෙක් මහත්යාට සුවපත් වේවා කියලා කියද්දී ඒක කුසල් සිතක් රහතන් වහන්සේ තුළ සකස් වෙනවා. තේන්න. දැන් මහත්යා කාට හරි සුවපත් වේවා කියලා කියනවා කියන්නේ මහත්යා තුළ සකස් වෙච්ච කුසල් සිතක්. තේන්න. ඒ කුසල් සිතට අදාළව භවයේ සකස් වෙනවා සුගතිය. නමුත් රහතන් වහන්සේ සුවපත් වේවා කියලා කියනවා. නමුත් ඒ සුවපත් වේවා කියන චිත්තය තුළ රහතන් වහන්සේට කුසල් හෝ අකුසල් උපාදානය නැහැ. තෘෂ්ණාව බැසගෙන නැහැ. තෘෂ්ණාව බැසගෙන නැති නිසා ඊට අදාළ උපාදානයක් සකස් වෙන්නේ නැහැ. කුසලයට හෝ අකුසලයට අදාළ උපාදානයක් සකස් වෙන්නේ නැහැ. උපාදානයක් සකස් වෙන්නේ නැති නිසා ඊට අදාළ භවයක් සකස් වෙනවා නැහැ. තේරෙනවද? ඒ වගේ රහතන් වහන්සේ තුළ පස්සය සකස් වෙනවා. පස්සය නිත්‍ය වශයෙන් ගන්නෙ නැහැ, අනිත්‍යයි කියලා දකිනවා. දැකින තැන රහතන් වහන්සේටත් කැමැත්ත අකමැත්ත උපේක්ෂාව තියෙනවා. නමුත් ඒ තුන තුල තෘෂ්ණාව බැසගෙන නැහැ. දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ අපිටත් කැමැත්ත අකමැත්ත උපේක්ෂාව තියෙනවා. මේ තුන තුලම තෘෂ්ණාව බැසගෙන තියෙනවා. උපේක්ෂාව තුලත් තෘෂ්ණාව බැසගෙන තියෙනවා. තේරෙනවද? ඒතකොට රහතන් වහන්සේ එතෙන්දී උපේක්ෂාව කියන තැනක් නැහැ. මොකද එතනත් තෘෂ්ණාව තුල තියෙනවා. රහතන් වහන්සේ ඇලීමයි ගැටීමයි උපේක්ෂාවයි තුනම අනිත්‍යයි කියලා දකිමින් තමයි කැමැත්ත අකමැත්ත උපේක්ෂාව තුල ඉන්නේ. තේරෙනවද? රහතන් වහන්සේ හඳුනා ගැනීම තියෙනවා. රහතන් වහන්සේ හඳුනන ගන්නවා මේ අම්මා, මේ තාත්තා, මේ රට, මේ ජාතිය, මේ මගේ නායක හැමදෙරෝ කියලා. නමුත් මේ හඳුනා ගැනීම තුළ තෘෂ්ණාව නැහැ. රහතන් වහන්සේ තුලත් යහපත් දේ සිද්ධ වෙනවා. අයහපත් දේ යහපත් දේ සිද්ධ වුණත් ඒ වා කෙරේ රහතන් වහන්සේ තුළ තෘෂ්ණාවක් නැති නිසා සංස්කාර රැස්වීමක් නැහැ. රහතන් වහන්සේ තුල දැනීම තියෙනවා. තේරෙනවා? දැනීම කියන කාරණේ විශේෂ වූ දැනීම. ආහාරයක් වැළඳුවත් මේක තිත්තයි මේක ඇඹුල් කියලා දැනීම රහතන් වහන්සේට තියෙනවා. තේරෙනවද? ඒ දැනීම තිබ්බත් ඒ දැනීම කෙරෙහි රහතන් වහන්සේට තෘෂ්ණාව නැහැ. තේරෙනවද? ප්‍රශ්නේ තියෙන්නේ එතනයි. තෘෂ්ණාව සකස් වීමක් නැහැ. තේරෙනවද? තෘෂ්ණාව දෙත්තේ බලශක්තිය තිබ්බොත් තමයි, තෘෂ්ණාව තියෙන බලශක්තිය තිබ්බොත් තමයි මෙතන මේ සියල්ලම නිමි භාණ්ඩයන් බවට පත් වෙලා භවය සකස් කළ දෙන්නේ. තේරෙනවද? තෘෂ්ණාව නැති තැනදී භවය සකස් වීමක් නැහැ. සත්‍යයි.